දෝෂණය වංචාව නාස්තිය කක්‍රමිකතා සහ අකාරක්ෂමතාවයගැන රටට ඇත්තකේන ටෙලිවිශන් ටෙලිවකය දැන් අදලියන්නේ දෙසය පනස්තුම් වැනි ටෙලිවැකිය අද පාස්කුවරිදා. අපි රට ලයින් තෙත් කල දිනයක් අද ටෙලිවැකට මාතෘකා ගණනාවක්ම තිබෙනවා කතා කරන්න. එක පාස්කුවවෙරිදා ප්‍රහාරේ. එක ත්‍රස්ත ප්‍රහාරයක් මෙලෝ දෙයක් දන්නේ නැති අහිංසක මිනිසුන් තුන් සිය පනස් දෙනෙකු පමණ මියගියා. මේ මියගිය අය අතර විදේශකින් හතලිස් පස් දෙෙනකුත් හෙටියා ීට අතරව පන්සිිය දෙනෙකුට වැඩි පිරිසක් මාරාන්තිික තුවාල ලැබ්වා. දරුවන් තුන් දෙනාම නැතිවුණු අම්ම කෙනෙකුගේ හදවත අදත් දැවෙනවා හඬාබැටෙනවා. දෙමමා අපපයා නැතිවුණු දරුවන් කඳුළු පිරුණු දෑස්වලින් ලෝකේ දිහා බලන්ට හදනවා. තාත්තකිව නිසා ජීවිතයේ බේරුණු ඇමතිප්පුතාලයි ස්කොට්ලන්ඩියාඩ් පොලිසියට පරික්ෂණ භාරද දෙෙන් හඳපුම හවුන්දලයි අන්තිමට යාන්තන් එක මේක ගැටලුවක් නම් අවර කලා නේද. ඒ අරම මේ පරික්ෂණ තුනකින්ම ඔප්පු කරගන්ට බැරිවුණු සාරා ජස්මින්ගේ ඩන්නේ එකආංඒකනං මේ සනාත කරගත්තා එකත් මදැයිනේද. තුන් හතරවතාවක් කොයාගන්ට බැරිවුණු. ඩන්නේ මේ පාර ගැලපුනෙත් නිකම් නෙමේ සියයට අනු නමයයි දසුම නමයයි 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 නමයක්ම නේද.. ඇත්තටම පාස්කු ඉරදින ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්. ත්‍රස්තවාදයක්කන මාතෘකාවට කාටහරි අර්ථනිරූපන අවශ්‍යනම් ඔන්න ලේසිම තැනක්. හොඳේ නමුත් හුදෙක්ම මේ ප්‍රහාරය ඔය මරාගෙන බැරුණු බෝම්භකරුවන්ට පමණක් ලගුකට කාපට්ක යටට දමා ඇති බව තමයි කතෝලික ජනතාවගේ මතේ. මෙම ප්‍රහාරය හුදෙක්ම ඉන් ඔබ්බට ගිය භූගෝලිය දේශපාලන අවශ්‍යතාවයක් දෙ යන්න බැහැරකරන්ට බෑ හොඳේ. එක එක පාර්ටම ඉවත් කරන්නට බෑ අපේ රටේ බොහු අභිරහස්සේම මේද මාරුවෙන් මාරුවට හුදෙක්ම දේශපාලන පිටියේ පාපන්දුවක් පමණක් වෙන්ටයි යන්නේ අර ගෝල් කීපරලා දෙපැත්තම හොඳේ දෙපැත්තම වැඩේ ගානට රකින බවතමයි අද දවසේ මේ සිද්ධියත්තෙක්ක අවුදුහතරකට පස්සෙත් ලියන්ට සිද් වෙලා තියෙන්නේ මේ මාතෘකාව කරලිය අද රැව් පිළිරව් දෙෙද්දිී මෙවැනි ත්‍රස්ත ක්‍රියාව වලක්වන්න කියලා දැන් ඔයයාලු ප්‍රතිත්‍රස්ථ පනත එලියට ඇවිල්ල හොදේ මේ පාස්කු විරදින ප්‍රහරය සිදුවන විටත්න් අපේ රටේ ත්‍රස්ත විරෝධී පනතක් තිබ හොඳේ අරේකය නෙක්දාස්නමසය හැත්ත නවේ තාවකාලික පනත ආංගක තිබුණ හරිද.ඒ පනත තිබුණ කියලා අයේ මේ ඒ බිහිසුණු ත්‍රස්ථ ප්‍රහරේ වලක්ක ගන්ට පුළුවන් වනේ නෑ හොඳදේ ඇත්තටම පනතකින් ත්‍රස්ථවාද වක් න්ට බෑ ඊට මුලපුරණ හෝ පිරූ අයට දඩුවන්දෙන්ට පුළුවන්. හර්ද මේසා විශාල අපරාධයක් කරලත්තිතිං. අපිතාම ඔය මහමොලකරු ගැනනේද කතා කරමින් ඉන්නවා. ඒමත් නැත්තාම් ඉතින් අර සොනික්ල සොනික්ලනේද ආංගේ ගැන නිකම්ම හුදු දේශපාලන ප්‍රලාප අසමින් ඉන්නවා. ඒ අතරවාරය තමයි ඔය දැන්තිබන ත්‍රස්ත විරෝධි පනත වෙනුවට ආන්දැන් ප්‍රතිත්‍රස්ත පනතගේන්ට යන්නෙ නේද පTA වෙනුවට ATA. පනත් කෙටුම්පත අප වෙත ලැබුණු තිනේ සිට එහි ඇති භානකකම අපි ලියමින් ඉන්නවා. අප කිව්වා මේක ප්‍රතිත්‍රස්ත පනතක්නෙමේ රාජ්‍ය ත්‍රස්තවාදී පනතක් කියලා. හොඳේ අදවන විට මේ පනත් කෙටුම් පතෙහි ඇති භානකකම දෙස් විදෙස් විමර්ෂනයට පවා ලක්වතිබීම එක්තරාවිධියකින් සතුටට කරුණක්. පනත හදන්න මුල් වූ ජනාධිපති නීතිකඥ විජේදාස රාජපක්ෂට අනුවනම් අතනින් මෙතනින් කෑලි අල්ලන් පනතට වැරදි අර්ථකතන දෙෙන්ට එපා කියල තමයි නිතරම ඇහෙන්නේ නේද. හැබැයිවේ එස්සෙම් චන්ද්‍රසේනල වගේ මැති ඇමතිවරුුණවම් මේ පනතට හරි කැමති මොකද මේ ඒ අය මේ අරගලකරුවන්ව ත්‍රස්ථවාදී ලේබලේ යටතට ගන්ට හරි උත්සාහයක් ධර්මේ ඉන්න කණ්ඩාෑමක්කොඳේ? අරගලකරුවන්ට ත්‍රස්තවාදී ලේබලේ අලවන්ට හරිද මේ යෝජිත පනත් කෙටුම් පතට පුළුවන් කියලා එයයි විශ්වාස කරනවා හොඳේ අස්සවාදය වලකොන්්ඩ කරම පනතම් මේක ප්‍රචි ්‍රස්ව කියන්නේ එකය තෙරුම් අපේ ෙවල් ගිනි සිබ්බි වාහනවලට ගිනි සිබ්බි. ඔය අද ්‍රස්ව පනතගැන කතා කරනණ අය කරමු දේවාල් එනිසා අපි මේකට හැමදාම මෙම යන්න දෙට බෑ ජනාධපති නීතිීඥ විජදහස රාජපක්ෂට අනුව මේ පනත අදාළ වෙන්නේ ත්‍රස්තවාදයට පමණයිලු. ත්‍රස්තවාදේට පමනයි ත්‍රස්තවාதிන්ට පමයි ඒමනම් ඉතින් දෙයනේ තේරෙන සිංහලෙන් ත්‍රස්තවාදය අර්ථකතනය කරලා තියන්ට ඕනේ න නේද. ඇත්තටම ලෝකයේ පුරාම මේ ත්‍රස්ථවාදේ විධ සුරූපෝලිින් ක්‍රියාත්මක වෙනවා.ම් අදටත් ලෝකයේ පුරාම ත්‍රස්ථවාදය කියන වචනයට යම් එකඟතාවයක් එකනිමුළු ලෝකේම නිර්මාණය වුණ එකඟතාවයක් නෑ එතන් ටෙන්න්ට ලකට බැරි වෙලාතියෙනවා. නමුත්තුන් යම් පිළිගත් ලෝක සම්මතයක් තිනවා. ඒක තමයි ත්‍රස්ථවාදය අර්ථ නිරූපණය කරන කොට? පුළුවන් තරම් පැහැදිලිවිය යුතුයි. ඒක පුළුල් කරන්න එපා කියල පිළිගැනීමක් තියනවා. තැන් ඔය පසුගේ මාසේ ගැන පෙබරුවාරි මාසේ එක් සත්ජාතින්ගේ මහලේකම්, අන්තෝනිියෝ ගුටරේස්, ත්‍රස්තවාදය පිළිබඳව ඔහුගේ වාර්තාවයි ඉදිරිපත් කළ. එහිදි ඔහු කිව වාකයක් ලියන්ටම අවශ්‍යයි. පුළුල් හා පැහැදිලි නැතිවිදිහට ත්‍රස්තවාදේ ගැන අර්ථකථන දෙන්න එපා. මොකද කියන්නේ පුළුල් හා පැහැදිලි නැති විදිහට ත්‍රස්තවාදේ ගැන අර්ථකතන දෙන්න එපා. පුළුල් අර්ථකතන දුන්නාම සහ අපැහැදිලි අර්ථකතන දුන්නහම අන්තීමට සිවිල් සමාජ ක්‍රියාකාරින් සහ මානවහිමිකම් ආරක්ෂකින් පවා. ත්‍රස්තවාදී ලේබලේ යටතට ගන්ට පුළුවන් කියලා ඔහු සඳහන් කරනවා. අන්තීමටම ඔය කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධයක් නැති නමුත්. ආණ්ඩු විරෝධී සෑම අයකෝම මෙලේබලේ යටතේ හිර කරන්න පුළුවන්. ආණ්ඩු විරෝධී වූ පමණින් ත්‍රස්ථවාදීන්ද ඒහනංගිති මුළු විපක්ෂම ත්‍රස්තවාදීන් වෙන්ට පෑ නේද ඔය හොරෙන් හොරෙන් යන්න ඉන්න නේද ආදරකතා බස් දුොඩන කීපදනා හැරෙන්ට එහෙම උනොත්ඉතින් ඇතටම වෙනවම හිරගවල් හදන්ට වෙන හොදේ අත්‍යවශ්‍ය සේවා යටතේ ඒකොන්දේසි කඩ කලත් මේ යෝජිත පනත්කෙටුම් පරතියටතේ ඒකත්ඉතින් ත්‍රස්ථවාද තමයි. . දැන් මේ යෝජිත පනත් කෙටුම් පත ගැන හමන් රයිස් ෆොච් ජාත්‍යන්තර සංවිධානය ය නිවේදනයක් නෙකුත් කලා. හර්ද එහි සඳහන් කරුණු කීපයකින් අද ටෙලිවැකිය අවසන් කරනවා. යෝජිත ත්‍රස්ථ විරෝධී නීතිය මගේෙන් සාමකාමී විවේචකින් නිහඬ කිරීමට සහ සුළු ජාතීන් ඉලක්ක කිරීමට කුරීරු ක්‍රියාමාර්ග දිගටම භාවිත කිරීමට ශ්‍රීලංකා රජයට අවසර ලැබෙනු ඇති ? මෙ මේම කියන්න හිමන් රයිටස් වචේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි ඇමෙසේද පවසනවා. විරෝධතා මර්ධනය කිරීම සහ විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම සඳහා පවතින ත්‍රස්ත මර්ධන නීති අනිසේ ලෙස භාවිත කිරීමට ආණ්ඩුව විසින් අපයෝජනය කිරීම පැහැදිලිය අවධනමක් කිස්මතුවෙන කියලා හොඳේ එයනුව මේ ප්‍රතිත්‍රස්ථ පනතමගින් මූලික මානවහිමිකම් ක්‍රමානුකුලව උල් අංගනය කිරීමට බලදහරින්ට බලය ලැබෙන බව හමන්රයිස් Watchtch් පෙන්වාදෙනවා. එනිසා මේ පනත් කෙටුම් පතෙහි ශංශෝධනය කළයුතු දැ පිළිබඳව මීට වඩා පුළුල් කතිකාවක් වහා නිර්මාණය කළ යුතුයි කියලා සමස්ත මාධදයෙන්ම ඉල්ලා සිටිමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.